And now, live at 8. අයිබෝවන් අදත් ඔබ එක්වන්නේ අපේ රටේ සැමට එකට එක්ක නැරඹිය හැකි එකම සමබර පුවත් ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින් සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ඉෂාරා සමරසිංහ අදත් අපි මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල MCC ගිවිසුම අත්සන් නොකිරීමට ආණ්ඩුව තීරණය කරයි ජාතික වැඩපිළිවෙලද උද්ඝෝෂණද ප්‍රතිපත්තියට වඩා උද්ඝෝෂණයට මගේ කාලේ යොමු කරන්න ලා තිබෙනවා ඉතින්ද ලේකම්වරුන් අමාත්‍යාංශවල උද්ඝෝෂණ ඒ අය බාර ගන්නට ඕන සියලු ක්ෂුද්‍ර ණය මැතිවරණයට පෙර කපාහරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි අපි යෝජනා කරන වර්තමාන රජයට මෙලෙමෙන මහ මැතිවරණයට පෙර සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහැරීම ක්‍රියාත්මක කරන්නයි කියලා එක්සත් ජාතික පක්ෂයට අගමැති දුන් පිළිතුර එක්සත් ජාතික පක්ෂයේ ලේකම් තමා කියනවා අපිට සුළුතරේ අනු වහකාවක් ඇති අපි සුළුතරේ සංගති ආරගෙන අපි ආණ්ඩුවට වානා ඒ වගේ කැලණිය විශ්වවිද්‍යාලය සිසුන්ට තහනම් කලාපයක් වෙයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම අත්ිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ගිවිසුම පිළිබඳව සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලය මේ තීරණයට එළඹුණු බවයි. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම් මගින් නැවත අය කරගනු නොලබන ආධාරයක් ලෙස ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480ක් සැපීමට නියමිත බව සඳහන් කෙරුණා. එම ප්‍රදානය ලබා ගැනීම සඳහා පසුගිය රජයේ කැබිනට් අනුමැතිය හිමි වූ අතර අදාළ ප්‍රදානය දෙන්නේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට බවයි පැවසුනේ. කෙසේ වෙතත් එම MCC ගිවිසුම අත්සන් නොකිරීමට වර්තමාන රජය තීරණය කර තිබෙනවා. MCC ගිවිසුම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට රටේ ස්වෛරියත්වයට හානිකර වගන්තිමේ ඇතුළත් වෙන බවට අතුරු කමිටුව නිර්දේශ කළා තිබෙන නිසා ඒ අත්සන් කිරීම අත්ිට වීමට කැබිනට් මණ්ඩලය තීන්දුව කළා. ඒ තීන්දුව ගැනීම සඳහා අදාළ වූ කලින් පත්කොට තිබූ අතුරු කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැත්තුමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. ස්වෛරීභාවයේ ස්වාධීනත්වයේ හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු සහගත තැන් පැවතීම කියන කරුණු කාරණා හේතු කොටගෙන මේ ගිවිසුම අත්සන් නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ රජය තීරණය කොට තිබෙනවා. මේ ගිවිසුමේ සඳහන් ප්‍රධානෙ අපිට ලැබෙනවා නම් මේ හානිකර වගන්ති නැතිව මේ ගිවිසුම සාකච්ඡා කරන්නට ආණ්ඩුව සූදානම් ජාතිය ජාතික ආර්ථිකයේ යහපතට හේතු වෙන පරිද්දෙන් සහ ජනතා අභිලාෂයන්ට පටහැනි නොවන පරිද්දෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අපිට මේ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්පූර්ණයෙන් රටට හිතකර ආකාරයට වෙනස් කරන්නට එකඟ වෙනවා නම් එය මහජනයටත් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා පාර්ලිමේන්තුව අනුමත කළොත් පමණයි එවැනි ගිවිසුමක් අනාගතයේදී ක්‍රියාත්මක වෙන්නේ හැබැයි අපිට පුළුවන් මේ ආධාර මුදල මිලියන 400 ගන්න ලබා ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමග සාකච්ඡා කරා. මේ මිලියන 480 මහා ලොකු මුදල නෙමෙයි. දැන් නිකන් හම්බ වෙන ASCII දත් බලන්නේ මොකටද කියලා කතාවක් තියෙනවා. නමුත් රටකට එහෙම කරන්න බෑ. රටක් දත් බලන්න ඕනේ. රටේ පවතින විවිධ උද්ඝෝෂණ නිසා තමන්ට ජාතික ප්‍රතිපත්ති වලට යොමු වීමට වඩා උද්ඝෝෂණ වලට අවධානය යොමු කිරීමට සිදුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති උත්සව සභාවක් අමතමින් එතුමා මේ බව සඳහන් කළා. රාජ්‍ය ගිවිසුම්කාරක සභාව විසින් එකීමට ලක් කළ ආයතන අතරින් රාජ්‍ය පළාත් සහ පළාත් පාලන ආයතන 110ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්ුණා. අද ලෝකයේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සෑම රටකම මේ ආදික්ෂණ කාරක සභාව ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති තව මම හිතන්නේ බය 60කින් ඔබතුමාට බලය ලැබෙනවා පාර්ලිමේන්තුව විසුරයි. ගන්වාද රාජ්‍ය කියලා මම දන්නේ. නමුත් ඒ නිසා ඔබතුමා මෙතෙන්ට පැමිණි විශාල ශක්තිය. ඉහළ කාර්ය සාධන මට්ටමක් ළඟා කරගත් ආයතන ඇගයීම සඳහා සම්මාන ප්‍රදානෝත්සව පැවැත්වීමත් අගය කරන්නට ඕනේ. ඒ වගේම මේ කමිටු කිසිවක් අධෛර්යමත් කරන්න නෙවෙයි මේ කමිටුවලදී ක්‍රියා කරන්නේ.
විවස්ථාදායක සභාවගේ පක්ෂ බේදයකින් තොරව ක්‍රියා කරනවා නම් ඉතාමත්ම හොඳයි. ඒ වගේම මැතිවරණ කමිෂන් ඒවා නිදහස් බවට පත්විය යුතුයි. මහජන නියෝජිතයන් වගේම රාජ්‍ය සේවකයන් මූලික අරමුණ වන්නේ ජනතාවට සේවය කිරීම. විශේෂයෙන්ම නව තාක්ෂණය රාජ්‍ය සේවය තුළට ගෙනීම ඉතාමත්ම වැදගත්. රාජ්‍ය සේවය තුළ වැටුප් වැඩි කිරීම, වැටුප් විෂමතා ගැන හැමදාමත් උද්ඝෝෂණ තිබෙන. ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට මගේ කාලේ යොමු කරන්නලා තිබෙනවා. ඒකින්ද ලේකම්වරුන් මං හිතන්නේ අමාත්‍යාංශවල උද්ඝෝෂණ ඒ අය බාර ගන්නට ඕන. මේ සෑම ඉල්ලීමක්ම අපිට ඉටු කරන්නට පුළුවන් වෙන්නේ අපේ රාජ්‍ය ආදායම වැඩි කරගත්තොත් පමණයි. මේ අතර දුර කාලයේ නිම කළ චීන තානාපති චෙන් ෂුවාන් මහතා දිවයිනේ නික්ම යාමට ප්‍රථම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ හමු වුණා. එෙහිදී ෂුවාන් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම තමන් ලද භාග්‍යයක් බවයි. කොළඹ වරාය නගරයේ ආයෝජකයන් සඳහා විශේෂ පහසුකම් සැලසීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා එෙහිදී පවසා තිබෙනවා. එළඹෙන මහමැතිවරණයට පෙර සියලුම ශුද්‍ර මූල්‍ය ණය කපා හැරිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී. අපි යෝජනා කරන වර්තමාන රජයට එළඹෙන මහමැතිවරණයට පෙර සියලුම ශුද්‍ර මූල්‍ය ණය කපා හැරීම ක්‍රියාත්මක කරන්නයි කියලා. ඒ වගේම මෙම ණය ලබා දෙන ආයතන ශක්තිමත් නීති රාමුවක් තුළ නියාමනයකට ලක් කරන්නයි කියන එකත් ණය ගන්නන්ටත් නීතිමය පැත්තෙන් ආරක්ෂාවක් ලබා දිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජාතික සමගි ජන බලවේගයට සහය දැක්වීමට එක් වූ බව මෙහිදී විපක්ෂ නායකවරයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. එදා චම්පික රණවක මැතිතුමාගේ ජාතික හෙළුවරුමයත්, ඉන් පසුව මනෝ ගණේෂන්, දිගම්බරම්, රාධා කෘෂ්ණන් යන ගරු මැතිතුමන්ලාගේ නායකත්වෙන් කඳුරට දේශපාලන ප්‍රජාවත්, එවැගේම අද දවසේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත්, රවුෆ් හකීම් ගරු මැතිතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායමේ සහයෝගයත් සමගි ජනබල වේගයට ලබා දීලා අපිත් සමග ඒකාබද්ධව ඉදිරියට යන හොඳ ශක්තිමත් ගමනක් අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ලකුණු කුමක්ද කියන එක ඉදිරියේදී හෙළිදැන්. වෙනම පක්ෂයක් හැටියට මැතිවරණ කොමසාරිස්තුමා පිළිගත්ත විශාල බලවේගයක් හැටියට අපි එන මැතිවරණයේදී වර්තමාන ආණ්ඩුවට අභියෝගයක් විතරක් නෙවෙයි නිශ්චිත වශයෙන් ජයග්‍රහණය කළ හැකි ප්‍රතිපත්ති මාලාවත් එක්ක ඉදිරිපත් වීමට අපි කවුරු සූදානම්ව සිටිනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. සමගි ජනබලවේගය මේ සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාවේ අද බොහෝ කරුණුවලට අද සියලුම පාර්ශ්වයන්ගේ එකඟතාවය ලැබුණා. දැනට ඉතුරුලා තියෙන සලකුණ පිළිබඳව පවන හංසයා පිළිබඳව තමයි දැන් සාකච්ඡා කරමින් යන්නේ. ඒ කෙසේ වෙතත් ඉරිදා හවස 7ට අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම පවත්වා මේ පිළිබඳව නිරාකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. මට නම් අද ඔසේම බොහොම කලකිරීමකින් ඉන්නේ. කොහෙදන්නේ ව්‍යවස්ථාව සම්මත වුණා තමයි. ව්‍යවස්ථාව සම්මත වුණාට එහෙම නෙමෙයිනේ, තව කොච්චර දේවල් තියෙනවද? එහෙට අදිනවා 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 අදිනවා. මෙහෙම කරන්න බෑ. කොහොමද කරන්නේ? මොකක් හරි මේක දෙයක් තියෙන්න ඕනේ. තීරණයක් ගන්නත් වෙයි සමහර විට. ප්‍රශ්න ලිහිල් වෙමින් තිබෙනවා. ගෝඨාභය දිනසිය ෆේල්, හින්දගේ දිනසිය ෆේල්. ඒ නිසා අපිට ජයග්‍රහණයට අවශ්‍ය පදනම හැදෙමින් තියෙනවා. ඔබතුමාලා මොනවා කිව්වත් ඔබතුමාලා UNT කාර්යය කිව්වත් අර හර්ෂසිල්ලා මන්ත්‍රීතුමාට එහෙම කලකිරලා තියෙන මේ යන වැඩ පිළිවෙලට. කොහොමද මේ ප්‍රමාද වෙනකොට කලකිරනවනේ? පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයට සුළුතර ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් එතුමා මේ බව සඳහන් කළා. ගාල්ල බද්දේගම ප්‍රාදේශීය සභාවේ නවගොඩනැගිල්ල සහ පංචකර්ම ප්‍රතිකාර ඒකකය අද ජනතා අයිතියට පැවරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපිට සුළුතරේ අනුවක් ආවත් ඇති අනු වහකාවත් ඇති අපි සුළුතර සංගතික අරගෙන අපි ආණ්ඩු පිළිටවා වානා ඒවා බෑ.
මේ අතර බද්දේගම පිළගොඩ පූර්වාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ලේල්වල සුමේද හිමියන්ට අධිකරණ සංගනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදාන උත්සවයටද අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ එක් වුණා. රජයක වගකීමක් තමයි බුදුදහම ආරක්ෂා කරන්න. පෝෂණය ව්‍යවස්ථාවේ තිබිච්ච ඒ තත්ත්වය කල්පනා කරන්නේ නැතුව කටයුතු කරපු කාලයක් තමයි පසුගිය කාලේ. අපි හැම අවස්ථාවකම ගරුතර මහසංගරත්නයේ උපදෙස් මත උන්ගේ මඟ පෙන්වීම යට කටයුතු කිරීමට සූදානම් රජයක්. අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ සුළුතරයක් අන්න. අපි පාර්ලිමේන්තුවේ පනතක් ගෙනාවම ඒ පනත පරද්දන 19 වෙනි සංශෝධනයත් එක්ක ජනාධිපතිවරයා වෙන ගමනක් ගියොත් පාර්ලිමේන්තුව තව ගමනක් යනවා නම් කොයි අවස්ථාවකත් රටක දියුණුවක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි දැක්ක ගිය අවුරුදු පහේදී. ඒක තුලින් රට අස්ථාවර වුණා. ඉතින් ඒ තත්ත්වය වෙනස් වෙලා අද රට ගොඩනගන වැඩපිළිවෙලකට යන්න ජනාධිපතිවරයා සූදානම් වෙලා ඉන්න අවස්ථාවකදී මම හිතනවා තා දවස් කීපකින් හඳුන්නේ පාර්ලිමේන්තුවත් විසිරෝ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාට අද ලොකු විරෝධතාවයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ එතුමා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කාලේ රත්නපුර පනාමුර පැත්තේ ගමක හදපු පාලමක් විවෘත කරන්න ගිය වෙලාවේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා අද පනාමුර බණ්ඩොක්කයාය ප්‍රදේශයට ගියේ එතුමා මුල්වී වැඩ ආරම්භ කළ පාලමක් විවෘත කරන්න. ඒත් එතුමන්ට එතනදී නොසිතූ විරෝධයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ අයගේ චෝදනාව වුණේ තවමත් වැඩ අවසන්ව නොතිබියදී මෙසේ පාලම විවෘත කරන්න ඇමතුමාව කියන එක. මේ විරෝධතාවයේ හේතුවෙන් මන්ත්‍රීතුමා වැඩි වෙලාවක් නොඉඳම පිටව ගියා. එතුමා කිව්වේ මේ විවෘත කරන්න අලුතින් බලාගෙන ඉන්න පිරිසකට එම අවස්ථාව අහිමිවීම නිසා සංවිධානාත්මකව මේ විරෝධතාවය පළ කළා කියලයි. එතුමා පිටව ගියත් උණුසුම පහව ගියේ නැහැ. ඒ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් පිරිසකුත් විරෝධතා කරුවනුත් අතර වචන හුවමාරුවක් සිදුවීමත් සමගයි. අන්තිමේදී මේ සිද්ධිය සමතේකට පත්තුනේ පොලිසිය ඇවිත් කළ මැදිහත්වීම නිසායි. කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV පද්ධතියට හානි කර ඇති බවට හඳුනාගත් සෙසුන් 25 දෙනෙකුට වසර දෙකක පන්ති තහනමක් පනවා තිබෙනවා. එහි පාලනාධිකාරිය පැවසුවේ දළුගම විශ්වවිද්‍යාල පරිශ්‍රය හෙට සිට නැවත දැනුම් දෙනතුරු සියලුම සෙසුන්ට තහනම් ප්‍රදේශයක් බවයි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනු සෙසුන් 4 දෙනෙකු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාල පරිශ්‍රය සවිකර තිබූ CCTV පද්ධතියට පසුගියදා හානි කර තිබුණා. මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනතුරුව හිමිනමක් ඇතුළුව සිසුන් 16 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන්ගෙන් 12 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් අපමත මුදා හැරුණු අතර සෙසු සිව් දෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර ශිෂ්‍ය හිමිනම ඇතුළු එම සිව් දෙනා මාර්තු 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන කැලණිය විශ්වවිද්‍යාලය පවසන්නේ හෙට උදෑසන 8 සිට නැවත දැනුම් දෙනතුරු දළුගම පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවයි. හෙට උදෑසන 8ට පෙර නේවාසිකාකාර සිසුන්ද
ඉන් ඉවත් විය යුතු බවද පාලනාධිකාරිය දැනුම් දෙනවා. මේ අතර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබූ CCTV කැමරා ගලවා දමා හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් සිසුන් 25 දෙනෙකුට වසර දෙකක කාලයක් සඳහා පන්ති තහනම් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ පැවසුවේ හානි කර ඇති CCTV පද්ධතිය කඩිනමින් යලි සවිකිරීමටද පියවරගෙන ඇති බවයි. පොලිසිය රටේ නීතිය සමඟ සමානයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට පාසල් ශිෂ්‍යන්ට ඔබට මට අපි සියලු දෙනාට සමානයි. පොලිසියට සහ නීතිය යුක්තිය පසිඳනන සියලු පාර්ශ්වයන්ට කියලා තියෙනවා. අකුරටම නීතිය ක්‍රියාත්මක කරන්න. මෙතර රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් ඊ රාත්‍රියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලට පැමිණ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින්. එහෙත් අධිකරණ නියෝගයක් ඇති බැවින් එම කටයුත්තේ නිරත නොවන ලෙසට පොලිසිය දැනුම් දීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේව හත්ලාගෙන මේව කව කරගෙන ඉඳ බෑ. අපේ නීති දෙක වෙනා කරුණා කරලා යන්න. අපේ මේ ප්‍රශ්න දෙක කියලා නැහැ. ඔබ ආයතනයට බාධා කරලා නැහැ. 8:10 ඉඳලා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කොළඹ අධිකරණ නියෝගය කඩ කරලා තියෙන මේ සියලු දෙනා අපිට අපේ නෑ අපිට අපේ නෑ මතක තියාගන්න මේ රට බාර ගන්න මේ තරුණයෝ අධිකරණයට ගරු කරන්නේ නැහැ අපේ තීරණ අපේ තීරණ මෙතනින් අයින් වෙන්න අපිට ඉන්න ආන්දරොන්ට නුවණ පහළ වෙන්නේ නීතියට ගරු කරන්න ඕන කියලා ඇති නිසා තමයි අන්නේ නුවණ පහළ වෙනකම් අපි ඉන්නකෝ හරි කෙසේ වෙතත් සිසුන් මේ වන විටත් එම ස්ථානයෙන් ඉවත් වී නැහැ වන විනාශ කිරීම රාජ්‍ය සේවකයන්ට මැතිවරණය ඉලක්ක කර ගැනීමෙන් පහසුකම් ලබා දීම ඇතුළු චෝදනා ගණනාවක් මෙවරට පරිසර හා වනජීවි සම්පත් අමාත්‍ය SM චන්ද්‍රසේන මහතාට එල්ල වී තිබෙනවා. මේ අතර අමාත්‍යවරයාගේ බිරිඳගේ මැදිහත්වීමෙන් වන සංරක්ෂණ නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් බවට කියන සිද්ධියකට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක්ද අද අනුරාධපුරයේදී පැවැත්වුණා. මේ ගැනයි අද රට ගැනට පරිසර විනාශයට සම්බන්ධ ක්‍රියා ගණනාවකට පරිසර අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා වගකිව යුතු බවට පසුගිය දින කිහිපයේ විවිධ පාර්ශ්ව විසින් චෝදනා එල්ල කළා. ඉන් එකක් වූයේ අමාත්‍යවරයාගේ බිරිඳගේ අනුග්‍රහය මත වන සංරක්ෂණ නිලධාරීන්ට පිරිසක් පහර දුන් බව කියන සිද්ධියයි. ඊට විරෝධය පළ කරමින් පිරිසක් අද මෙලෙස විරෝධතාවයක නිරත වුණේ අනුරාධපුර දිස්ත්‍රික් ඒකම් කාර්යාලයේ ඉදිරිපිටදී. පැහැදිලි කාරණාවක් තමයි මේ ප්‍රහාරයේ පිටිපස SM චන්ද්‍රසේන මහත්මයාගේ නෝන ඉන්නවා කියන එක. ඔවුන්ගේ සැලසුම තිබුණේ ඒ වනාන්තරයේ මැදම ඔවුන්ව ඝාතනය කළ දාන්න. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී SM චන්ද්‍රසේන අමාත්‍යවරයා මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. දුර්ගමයේ මිනිසුත් එක්ක මහින්බත් වෙලා ගහකට තියෙනවා. ඒ අවස්ථාවේදීම මම අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මම කතා කරලා කිව්වා මෙහෙම අපේ නිලධාර දෙන්නෙකුට ගහලා තියෙනවා වහාම ඔබතුමා මේ අය අත්අඩංගුවට අරන් රාජකාරී කරන්න හරියට කියලා. SM චන්ද්‍රසේනගේ මැරයෝ නෝනාගේ මැරයෝ එකතු වෙලා වනජීවි නිලධාරණ ගැහුවා කියලා අසික්කිත විදියට මඩ ගහනවා. අද චන්ද්‍රසේන ඇමතිවරයා කට්ටියට එන්න කියනවා සියලුම කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ නිවාසවල කාමරයක් නොමිලේ වායු සමනය කර ගැනීම සහ තවත් විශේෂ කරුණු කීපයක්. දැන් මොකද කෘෂි පර්යේෂණ නිලධාරීන් බොහොම රස්සෙ ඉන්නේ. ඒ නිසා ඒසි කරලා දෙන්න යන්නේ මේ චන්ද්‍රසේන මහත්තය ආදරයටද නෑ. සූර්ය බල නිෂ්පාදනය කරන සමාගම මට ඇවිල්ලා කිව්වා මේක ව්‍යාප්ත කරන්න මේ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාල වලට අපි නොමිලේ ලබා දෙනවා. මම කිව්වා නම් මේකට හොඳම නිලධාරී තමයි ක්ෂේත්‍ර නිලධාරීන් කෘෂි පර්යේෂණ නිෂ්පාදක නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන්ගේ මේක සූර්ය බල ශක්තිය වැඩි දියුණු කරන්න අදිෂ්ඨානය කරපු හොඳ දෙයක්. ඉස්සරලම අලින්ට වෙඩි තියන්න තුවක්කු දුන්නා. මේකට සමාජ විරෝධය එනකොට තුවක්කු ටික ආපහු එකතු කරන් ගියා. ඒ තුවක්කු ටික එකතු කරන් යනකොට චන්ද්‍රසේන කරේ මොකද්ද? වනජීවි දෙපාර්තමේන්තුවේ අඩව වන නිලධාරීන්ගේ තුවක්කු ටිකත් එකතු කරන් ගියා. තුවක්කු ටික එකතු කරලා ඉවරනකොට ඔන්න අලි ටික ගම් වැදින එක වැඩි වුණා. එතකොට චන්ද්‍රසේන ඇමතිවරයා දෙනවා නියෝගයක් ගම් ආශ්‍රිතව තියෙන සාමාන්‍ය කැලෑ ටික කපලා එලි කරන්න. මොකද අලි නවතින්නේ කැලෑවල කියලා. හොඳම වැඩපිළිවෙල තමයි අණ්ඩබ්‍රස් ගන්න ඕනේ කැලේ. යට තියෙන කැලෑව කපපුවාම අලින්ද ඉන්න බෑ. යට කැලේ පොඩි කැලේ එරමිනියා ගාල් අnder ඒ තියෙන. ඒවා සුද්ධ කරපුවම මේව කරන්න පුළුවන්. ඒකලා ඒ මැදින් යන්න විතරක් පාරක් යපුවා. පෝසක ප්‍රදේශයේ විල්පත්තු උඩ තියෙන ඒ කැලෑ ටික කපලා හැබැයි ඊයේ පෙර චන්ද්‍රසේනම ගිහිල්ලා අක්කර 100ක් ඩෝසර් කරනවා කොමාරිකා හිටවන්නේ. වනජීවි ඇමති එක පැත්තක ගිහිල්ලා කැලෑ කපලා කොමාරිකා හිටවන්නේ ඉඩම් දෙනවා. අලින් තින්න කැලෑ ටික කපලා කැලෑ ටික එලි කරනවා. ස්වභාවික ඒසි මැෂින් ටික මරලා දාලා કૃතිමව ඒසි කරලා දෙන්න හදනවා අපේ වනජීවි ඇමති. ගොවීන් 86ක් තමන්ගේ කැමැත්තේ අවුරුදු 10ක් යනකම් ඒගොල්ලෝ මේ කොමාරිකා වගා කරලා ඒ නිෂ්පාදනය සභාවකට දෙන්න බැදලයි. විල්පත්තුව ජාතික වන උද්‍යානයේ එක අඟලක් දුන්නේ නැහැ මම. එක අඟලක් දීලා නැහැ. එක අඟලක් දුන්නොත් මම
ඇමතිගෙන ඉල්ලාසෙනවා බොරුවට මට මඩ ගහනවා මට මඩ ගහන්නේ කවුරුවත් නෙමෙයි අපේම පක්ෂේ කොළඹට වෙලා ඉඳගෙන වොයිස් කාඩ් දෙන වැඩ බැරි ටාසන්ලා ටිකක් තමයි මේ සමාජ මාධ්‍ය දාලා අල්ලාගෙන වැඩ කරන්නේ පොජාන පෙරමුණේ එක්කෙනෙකුයි SLFP එක්කෙනෙකුයි දෙන්නේ දෙපැත්තෙන් ගහනවා මට ඒ දෙන කවුද ඒ දෙන්න අද මැතිවරණයට ප්‍රථම රැකියා ලක්ෂයක් නොව හැකිනම් රැකියා දසදහසක් ලබා දෙන්නයි තමන් රජයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසන්නේ අන් අය පාක්ෂිකයින් ඔසවා තැබීමට කටයුතු කළද ජනාධිපතිවරයා දුප්පතුන් නගා සිටුවීම වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබා දෙන බවයි. මේ සමග දේශපාලන කරලියෙන් ඇසුණු තවත් කතා දකිමු දැන් කියන කතාවලින්. මේ දවස්වල අපේ ගම්වල තරුණ තරුණියන්ට ඇප්ලිකේෂන් බෙදෙනවා. මේ කරන්නේ ඕගොල්ලන්ව රැවට්ටීමක්. අපි කියනවා මේ රැකියා දෙනවා නම් මම අභියෝග කරනවා රැකියා ලක්ෂයක් නෙමෙයි. පුළුවන් නම් මැතිවරණ කලින් රැකියා දසදහසක් දීලා පෙන්නන්න. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි තීන්දුව කළා ඉවරයි. අපි ඉල්ලන්නේ පොහොට්ටුව ලකුණෙන්. එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ අලියා ලකුණෙන්. පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ ඡන්දෙන් පස්සේ තුමා විපක්ෂ නායකයා. අපි සූදානමින් ඉන්නවා අවශ්‍ය වෙලාවට සමගි ජන බලවේගයෙන් තමයි අපි තරඟ කරන්නේ. කවුරු හරි කියනවා නම් නෑ පුරුදු විදියටම තරඟ කරන්නේ පරණ නායකයෝ යටතේ කියලා ඒක වැරදි. අපි ඡන්ද කර තරඟ කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙන් පමණයි අපි තරඟ කරන්නේ. ඒකත් අර එක්සත් ජාතික පක්ෂය වගේම තමයි. ඇති එක්සත් කමකුත් නෑ, ඇති ජාතික කමකුත් නෑ, දැන් ඇති පක්ෂ කමකුත් නෑ. ඒ වගේ සමගි ජන බලවේගයත් සමගියකුත් නෑ, බලයකුත් නෑ. හංසයා සහ අලියා කියන ලකුණු දෙක අතරනේ දෝලණේ වෙන්නේ. මේ දෙකෙන් එකට ඇවිල්ලා අද ප්‍රශ්න විසඳෙනවා. මම හිතනවා අද ඉවර වෙයි. දැන් ඔය සමගි බලවේගයට එකහු වෙන්නේ පෞගේ ජනාධිපතිවරණයේදී එකට හිටපු කණ්ඩායම. මුස්ලිම් දේශපාලන අන්තවාදී දේශපාලන පක්ෂ නායකයෝ වැඩ කරේ පෞගේ මැතිවරණයේදී UNP එකේ බෙදීම නවත්ත ගන්න තමයි සමගිය කියලා වචන දාගෙන කටයුතු කරන්නේ. යුද හමුදාපතිවරයාට එරෙහිව ඇමරිකා පැනෝ සංචාරක තහනමට විරෝධය පළ කරමින් අද පුත්කලයකු තනිව විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා. මේ පුත්කලයා සෛන්‍ය මඳු ප්‍රදේශයේ පදිංචි බිස්ව ලිසඩින් නැත්තේ. අද පෙරාරුවේ පුද්ගලයකු කොළඹ පිහිටි අමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට තනිව විරෝධතාවක නිරත වුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකාව පැනවූ සංචාරක තහනමට සිය විරෝධය පළ කරමින් පෙරවරු 11:30ට පමණ සිය විරෝධතාවය ආරම්භ වූ ඔහු පැය කිහිපයක් විරෝධතාවයේ නිරතව සිටියා. මම සාඩම්බර ලාංකිකයෙක් උපංගමල නගෙනහිර සාමිතමරතු සවින්ද්‍ර සිල්වා ඇවිල්ලා අවුරුතියට ඊළඟ යුද්ධය දිනපු හමුදාපතිවරගේ. දැන් මේක දරා ගන්න බැරිද මම ඇමරිකානු එම්බසියකට එළියෙන් ඉන්නේ. කරුණාකර මුන් එලවල දාන්න. මේ ටෙප්ලිස් ඇවිල්ලා මේ ඇමරිකන් එම්බසියට. එයා කවුද? What right she has? එයා කවුද? මේ රට බලකන එයාද? ශ්‍රී ලංකාව is not for sale. රුපියල් ලක්ෂ 150කට වැඩි වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා. කිලෝ 1යි ග්‍රෑම් 14කට ආසන්න හෙරොයින් මත්කුඩු සමග මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ පෑලියගොඩ තෙලඟපාත ප්‍රදේශයේදී. ඒ සමගින් දැන් රටවටින් අටට. බම්බලපිටි මන්සන්දියේ අලුතින් ඉදිකරමින් පවතින මහල් ගොඩනැගිල්ලක අද දහවල් ගින්නක් හටගත්තා. දැන් මේ ගොඩනැගිල්ලේ පහත මහලයේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට ගෙන උළුහව් ඒ වගේම ජනෙල් වල කොටස් තමයි තිබිලා තිබෙන්නේ. ඒවා තමයි මේ ආකාරයෙන් ගිනිගෙන දැවෙන ආකාරයක් අපට පෙනියන්නේ. මහල් 35කින් සමන්විත මේ ගොඩනැගිල්ලේ බිම්හලයේ ගින්න හටගෙන තිබුණා. කොළඹ ගිනි නිවන හමුදා ඒකකයේ ගිනි නිවන රට පහක් යොදා ගනිමින් ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න නිවීමට සමත් වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතා සඳහා වෙන්කළ ස්ථානයේ අද උද්ඝෝෂණ දෙකක් පැවැත්වුණා. ගුවන්තොටුපළ ආශ්‍රිත කුලී රථ රියදුරන් පිරිසක් මෙම විරෝධතාවේ නිරත වුණේ ඔවුන්ට සිය රථ ගුවන්තොටුපළ පරිසරයට ඇතුළු කිරීමට ඉඩ ලබා නොදීමට එරෙහිවයි. මේ අතර නිවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් එහි වෛද්‍යවරුන් සහ හේදියන් පිරිසක්ද විරෝධතාවේ නිරත වුණා. මේ ජනාධිපතිතුමා පත් වෙන්න ඉස්සෙල්ලා ඔවුන් දීපු පොරොන්දුවක් නෙවෙල් ප්‍රනාන්දු රෝහල රජයට පවර ගන්නවා කියලා.
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගුඩ මහතා අද අතුරුදන්වන් පිළිබඳ සේවීමේ කොමිස මහමුවට පැමිණියා. අපි අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යාලයටත් බල කරනවා. පොලිසියට වගේම මේ දාපු පැමිණිලි සම්බන්ධ විභාගයක් අවශ්‍යයි, විමර්ශනයක් අවශ්‍යයි. ගිරිමුල්ල අධ්‍යාපන කලාපයට අයත් වඩුමුල්ලේ ගෙදර ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට අද පාසලට පැමිණි විගසම ආපහු ගෙදර යන්න සිද්ධ වුණා. ඊට හේතු වුණේ පාසලේ දියබොන ළිඳට කිසියම් විස සහිත දියරයක් මිශ්‍ර වී ඇති බවට ඇති වූ සැකයක්. ගිරිමුල්ල අධ්‍යාපන කලාපයට අයත් වඩුමුල්ලේ ගෙදර ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 150 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබනවා. එම දරුවන් බිමට ජලය ලබා ගන්නේ මෙම ළිඳෙන්. අදාළියම විද්‍යාලයේ මුරකරු ළිඳේ ජලය අවපැහැගැන්වී ඇති බව දැක විදුහල්පතිවරයා දැනුවත් කර තිබුණා. පසුව විදුහල්පතිවරයා පැමිණ පරීක්ෂා කිරීමේදී ළිඳට කිසියම් දියරයක් මුසු කර ඇති බව දැන පාසලේ දරුවන් යළි නිවෙස් කරා පිටත් කර තිබෙනවා. අද උදේ පාසල් දින වෙනකොට මේ පාසලේ ළිඳට වස මිශ්‍ර කරලා කියන්නේ කට්ටියදම පින් කියන්නේ දෙපාසලේ ඉන්න මුරකරු තමයි පාන්දරෙම එයාම වතුර ටැංකියක් ගහලා වතුර දාන්න සූදානම් විදි තමයි ඔහුට ගඳ ඇවිල්ලා තියෙන්නේ. මුන්නේ ළිඳ වහලා තියෙන්නේ හොඳට දැලක් දාලා වහලා ඉබ්බෙත් දාලා පොඩි දැල් දාලා වහලා තියෙන්නේ. මේ සියලුම දරුවෝ මේකෙන් තමයි වතුර බොන්න ගුරුවරු පවා වතුර බොනවා. මුර කරන මල්ලි තමයි මේක දැක්කේ උදෙන් මෙයා දෙයියෝ දැක්කා වගේ ඇත්තට මේ මල්ලිට පින් දෙන්න ඕන අපි. එයා මූණත් සෝදලා තියෙනවා. ඒතකොට තමයි යාට ගඳ ඇවිල්ලා අපි මේ දැනගත්තේ. මේ අතර පන්නල පොලිසියේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද පැමිණ අද උදෑසනම පරීක්ෂණ ආරම්භ කළා. පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ පාසලේ ළිඳට කිසියම් පුද්ගලයෙකු වස මිශ්‍ර කර ඇති බවට මතුව ඇති සැකය මතයි. ඔක්සිජන් නොමැතිව ජීවත් වෙන්න පුළුවන් ජීවීන් ලෝකේ ඉන්නවද? නැත්තේ නැහැ. එහෙම ජීවියෙකු ලොව සිටින බව ඊශ්‍රායල් ජාතික පරීක්ෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු සමගින් දැන් ලොව වටින් අටට. ඔක්සිජන් නොමැතිව නොලසී ජීවත්විය හැකි පළමු සත්වයා සොයාගෙන තිබුණේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ පර්යේෂකින් කණ්ඩායමක්. ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ්අඩවිය වාර්තා කළේ ඔවුන් සැමන් මත්ස්‍යයන්ගේ සිරුරේ ජීවත්වන පරපෝෂිතයක පිළිබඳව කළ පර්යේෂණයකදී මේ සුවිශේෂී සොයා ගැනීම කර ඇති බවයි. සැමන් මත්ස්‍යයන්ගේ මාංශපේශි සෛල තුළ ජීවත්වන එම සත්වයා තුළ ඔක්සිජන් ලබා ගැනීමට හා එහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අවයව හා පද්ධති නොමැති බවත් අනාවරණ වී තිබෙනවා. වයඹදික සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ කැරලි කණ්ඩායම් ඉලක්ක කර සිරියානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් කැරලිකරුවන්ට සහය දෙන තුර්කි හමුදා සෙබළුන් 33 දෙනෙකු මියගොස් ඇතැයි අද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගුවන් ප්‍රහාරවලින් මෙලෙස තුර්කි හමුදා සෙබළුන් මිය යාම ගැන සිරියානු රජය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. ලොව කිසිදු රටක් COVID-19 හෙවත් කොරෝනා වෛරස අවදානමින් ගැලවී නොමැති බවත් යම් රටක් කොරෝනා අවදානමින් මිදිය හැකි බව සිතා සිටින්නේ නම් එය බරපතල වරදක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා. ලෝපුරා ආසාදිතයින් 83,000කට අධික පිරිසක් සහ ආසාදිත මරණ 2,850ක් මේ වන විට වාර්තා වී තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. බිග් මැච් සමය අදින් ආරම්භ වෙනවා. සාම්ප්‍රදායික ලෙසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර තරඟය අද ආරම්භ වුණා. මේ තරඟය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. පාසල් ක්‍රිකට් වසන්තයේ උදා කරමින් අද දවසේදී පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය ආරම්භ වුණා. කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර සහෝදරයන්ගේ සටන. සහෝදරයන්ගේ සටන මෙවරත් ක්‍රියාත්මක වන්නේ බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන්. සහෝදරයන්ගේ සටනේ අවස්ථා 46ක් ජය පරාජයෙන් තොරව නිමාව දැක තිබෙනවා. ඉසිපතන විද්‍යාලය අවස්ථා 4කදී සහ තර්ස්ටන් විද්‍යාලය අවස්ථා 6කදී මෙහි කිරුළ හිම කරගෙන තිබීම විශේෂත්වයක්. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ ඉසිපතන විද්‍යාලය පළමුවෙනිමට සියලු දෙනා දෙවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 210ක්. මෙහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ නායක ලිෂාන් අමරසිංහ ලකුණු 65ක් සහ සමිදු උත්සර ලකුණු 70ක් රැස් කළා. පන්දු යැවීමේදී භවන්ත ජයසිංහ කඩලු 4ක් සහ ධනංජ සිල්වා කඩලු 3ක් බිඳේලුවා.
අනතුරු සිය පළමුවෙනිම ආරම්භ කළ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දිනේ නිමවන විට කඩලු පහක් දැවි ලකුණු 132ක් රැස් කරගෙන සිටියා. නොදෙවි පන්දුවට පාර දෙන බවන්ත ජයසිංහ ලකුණු 55ක් සහ විහිඟ ජයනාම ලකුණු 33ක් ලබා සිටියා. පන්දියයි මේදී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් දිනෙත් දිසානායක කඩලු 2ක් සහ රවිදු රත්නායක එක් කඩුල්ලක් ලබා සිටියා. ඉසිපතන තර්ස්ටන් මහා ක්‍රිකට් ගැටුමේ දෙවන දිනේ හෙටයි. Live at 8 අදට අවසන්. යලිත් live at 10:30 තුලින් මුණගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්.